සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් තී අතරමං වෙච්ච සංසාරෙක නිතර දුක් ගැහැට විඳින අප හැම දෙනා කෙරෙහි මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් බලා වදාරා මේ ක්ලේශ ගිනිදැල් මත දැවෙමින් සිටින සියලු දෙනාට සද්ධර්මයේ සිසිල් දිය දහර බෙදා දුන් ඒ අමාමෑණී වූ තථාගතයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නි, පින්මතියනි, පින්වන්ත දෝනි පුතේ, මේ ලෝකේ කියපු ගමන් අපිට මතක් වෙන්නේ ඒ ලෝකේ ඇතුලේ අපි ඉන්නවා කියලා. අපි මෙහෙන් ගියා ඒ වෙන ලෝකෙකට, ওই විදිහට තමයි අපිට හිතෙන්නේ. සාමාන්‍යයෙන් කතා බහට කොහොමත් එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ වුණාට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, ලෝකය තියෙන්නේ එළියේ නෙවෙයි කියලා. ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් බඹයක් තරං වූ මේ ශරීරයේ තුලම පනවමි කියලා වදාලේ. මේ ලෝකය කියන සංකල්පය තියෙන්නේ අපේ පිළිගැනීම තුර නිසා. පින්වත්නි, මේ පිළිගැනීම ඇතුලේ අපි ලොකු ගනුදෙනුවක ඉන්නවා. පෙර සංස්කාර ගෙවමින්, පෙර කරපු කුසල් අකුසල් ගෙවමින්, අලුත් කුසල් අකුසල් රැස් කර ගනිමින්, එහෙම නැත්නම් සංසාරේ භව ගමන දීර්ඝ කරගන්නට අවශ්‍ය කරන සාධක රැස් කර ගනිමින් අපි ඊටාම වෙහෙසකර දුක්බර ගමනක් යන බව නොදැනෙන මට්ටමට මේ සෝබා දහමේ කතාව විසින් ඔබව මාව මේ සංසාරයට පුරුදු කරලා තියෙනවා. කල්ප ගානකට පස්සේ ඊටාම අපහසුවෙන් පාරමී පුරලා පුරණලද අවබෝධයට අවශ්‍ය ගුණධර්ම බෝධි සම්භාර ඇතිව ලොවට පහළ වෙන උතුමන් ලෝතුරා බුදුරමේ කතාවේ යථාර්ථය කියා දෙනවා. ඒ උතුමන් වහන්සේට ඒකයි අපි අදත් ගෞරව කළ යුතු වෙන්නේ. පින්මත්නි, බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ සසර සැඩ පහරක්, සංසාර ඕගයක් විදියට, සැඩ පහරක් විදිහට දේශනා කරනවා. මේ සැඩ පහර කොහොමද තරණය කරන්නේ? ඕග තරණ වැනි සූත්‍රවල මේ සැඩ පහර තරණය කර ගැනීමක් ගැන උගන්වනවා. එහෙනම් ඔබයි මමයි දරුණු සැඩ පහරකට අහු වෙලා, ඒ සැඩ පහරකට අහු වුණාම පහලට ගලන් යන එකනේ ස්වභාවය. ඒ ගලන් යන ගමන් නොයෙකුත් බාධක වලට මුහුණ දෙන්නට නියමිතයිනේ. ඒ සැඩ පහරේ ස්වභාවය, ඒක හරි බිහිසුනේනේ. නමුත් අර ගලාගෙන යන එකේ පොඩි උඩහට එන තරම් මහන්සියක් නෑනේ. ඒකට අපේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තම තමයි අපිව ගල්පරබල හප්පවන්න, නොයෙකුත් දරුණු සතුන්ගේ හිරයරවලට ලක් කරවන්න,
වගේම ඒ දියදහරගින් වැටෙන අගාධය තුළ දුක් විඳින්න උපකාර කරන්න. ඔය විදිහට නොයෙකුත් ඉගැන්වීම් වල නොයෙකුත් උපමා උපමේය භාවිතා කරමින් මේ සංසාර කතාව පැහැදිලි කරනවා. පින්වත්නි, අපිට හම්බ වෙනවා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උදකූපම පුද්ගල කියලා සූත්‍රයක්. ඒ දේශනාව වෙන්න මෙහෙම සඳහන් කරනවා. ඒ දේශනාවත් භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවරදී කරපු දේශනාවක්. සත්තිමේ භික්කවේ උදකූපමා පුද්ගලා සන්තෝසං විජ්ජමානා ලෝකස්මින්. මේ ජලයට උපමා කරන, උදක කියන්නේ ජලයටනේ, මේ ජලයට උපමා කරලා මේ ලෝකෙ පිළිබඳව කතා කරන පුජ්‍යලයෝ හත් දෙනෙක් ඉන්නවා. කවුද මේ හත් දෙනා? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගෝ චෝති. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා වරක් ගිලුණ ගිලුණමයි. සකින් නිමුග්ගෝ නිමුග්ගෝති. ගිලුණ ගිලුණමයි. අය සැඩපහරේ මේ වතුර ගොඩේම මේ වතුරෙම තමයි ඉන්නේ. අය ගොඩේනවා කියලා පේන්නවත් නැහැ. පින්වත්නි, කවුද මේ ගිලුණ ගිලුණමයි කියන කෙනා? එකවරක් දියට ගිලුණ ගිලුණමයි. පින්වත්නි, මේක ඇතුළේ විස්තර කරන්න නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන පුජ්‍යලයා. ඒ පුජ්‍යලය ඊටාම කටුක වූ අකුසල ධර්මයන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. ඒ අය මේ ලෝකෙ පිළිගන්නේ, පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ, මේ පින්පව් වලට විපාක තියෙනවා කියලා පිළිගන්නේ, අම්මකම පිළිගන්නේ, තාත්තකම පිළිගන්නේ, මේ සිත දියුණු කරගත්ත මේ සසර දුකින් මිදෙන්න සහ මිදුණු උත්තමයන් ඉන්න බව පිළිගන්නේ නැහැ. පින්වත්නි, මේ ආදී කොටගත් බොහොම බරපතල මිත්‍යා මත ධර්මින් ඉන්න අය ඒ උදවේ සිතූ පරිදි පව් වැඩ කරනවා. ඔබ දැකලා තියෙන මිනිස්සු ඉන්නවා, අදටත් එහෙම මිනිස්සු ඉන්නවා, සිතූ පරිදි පව් වැඩ කරනවා. මේ මනුස්ස ලෝකෙට ආවා කියලා, දැන් මනුස්ස ලෝකෙට ආවේ පිනකින් කියලා කිව්වට පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒගොල්ලෝ පින් පව් පිළිගන්නේ නැහැනේ. ඒතර ඒගොල්ලෝ කියන්නේ මේ ඉන්නකන් තමයි හොඳට කණ්ණාඳින්න ඕන, කාලා ඇඳලා ඉන්න ඕනේ. ඒකත් ඇත්තනේ, ඉන්නකන් කාලා ඇඳලා ඉන්න එපයි. බුදුදහම ඒකට එපා කියන්නේ නැහැනේ. නමුත් ඒගොල්ලෝ කියන්නේ මේ ලෝකෙන් පස්සේ ආයෙ ලෝකයක් ගැන කතාවක් නැහැ. මේ ඉන්න කාලේ පුළුවන් තරම් විනෝදයෙන් ඉන්න වගේ අදහසක් කියලා. අපේ හිත ඇතුලේ තියෙන මේ පංචකාම සම්පත් වලට පුරුදු ආසාව තව ටිකක් වැඩි කරලා දාලා ඒ මත කෙලෙස් ඇති කරවලා අපිව සංසාරේ අතරමං කරන්න කරුණු හදනවා. පින්වත්නි, එකකින් අදහස් කරන්නේ මිනිසෙක් වුණාම ජීවිතයේ ඒ ලෞකික සැප සම්පත් විඳින්න එපා කියලා නෙමෙයි. පුජ්‍යලේක් ලෝකයේ ඇත්ත කතාව දැනගෙන ඉන්න ඕනේ. මොකද නිවෙනවා කියලා කියන්නේ මේ බාහිරින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි, අභ්‍යන්තර අවබෝධයක්මයි. අභ්‍යන්තර අවබෝධයක්මයි නිවෙනවා කියලා කියන්නේ. එහෙනම් අවබෝධය තියෙන්නේ හිතත් එක්ක කතාවක්. ඒක බොහොම ධනවත් බලවත් පවුලක බොහොම ලොකුවට සැප සම්පත් විඳින කෙනෙක් තුලත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පින්වත්නි, මේ සියලු වැරදවල් අතරින් භයානකම වරද විදිහට මිත්‍යා දෘෂ්ටිය දක්වනවා. මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල වරදක් මම වෙන තැනක දකින්නේ නැහැ කියලා. බලන්නකෝ. ඒ වැරදි විශ්වාස සමහරට මිත්‍යා මත දරන්නන් ඇසුරු කිරීමනුත්, පින්වත්නි, මිත්‍යා මත දරන්නන් ඇසුරු කිරීමත් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න හේතුවක්. පින්වත්නි, දහමේ කියනවා දැන් ඔය අම්මා මරණ එක, තාත්තා මරණ එක, රහතුන් මරණ එක, බුදුන් යැගේ ලේසවලවන එක, සංඝ බෙහෙදේ වැනි පංච ආනන්තරිය කර්ම කරපු අයත් කල්පවසානෙදී නිරෙම් මිදෙන්න පුළුවන්. නමුත් මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය ලෝක විනාශය සිදුවෙන අවස්ථාවෙත් වෙනත් ලෝකයක ගිහින් නිරේක ඉපදෙලා දුක් විඳිනවා කියලා. ඒ තරම්ම විහිසුණුයි. ඒ නිසා හරි පරිස්සමෙන් සමහර වෙලට තමන්ගේ දෘෂ්ටිය රසවත් කොට මේ දිව්‍ය ලෝකයක් දැක්කද, මේ කවුද මැරිච්චාම ඉපදෙන්නේ වගේ බොම උජාරුවට කියලා සමහර විට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට හසු නොවන කාරණා ඉස්සරහා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ලෝකෙ දිහා බලන මිනිස්සුට වීරයෙක් වගේ පේන මිනිස්සු ඉන්න පුළුවන්. අදටත් මේ මිනිස්සු ඉන්නවා. පින්වත්නි, එවැනි අය, ඉබඳු මිත්‍යා දෘෂ්ටි දරන අය තවදුරටත් මේ මිත්‍යාවෙන් එල්බ ගන්න තියෙන ඉඩකඩ වැඩි. පින්වත්නි, ධර්මානුකූල ලෝකෙ දිහා බලන්නේ නැතිකම, ඒ වගේම තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති එක, මෙබඳු කාරණා ගොඩක් මේකට උපකාර වෙනවා. ඒක නිසයි පින්වත්නි ඔබට පැහැදිලි කරන්නේ ඒ පළවෙනි ගොඩට
පළවෙනි ගොඩට නොවැටීම සම්බන්ධයෙන් අපිට ලොකු උත්සාහයක් ගන්න වෙනවා. පින්වත්නි, ඔබටත් මටත් එක එක්කෙනා එක එක කතා කියන්න පුළුවන්. අපිටත් එක එකව හිතෙන්න පුළුවන්. නමුත් අපිට හිතුණත් එක එක්කෙනා එක එකව කිව්වත් මේ ලෝකේ ඇත්තවල් දෙකක් තියෙන්න බෑ. ලෝකේ දෙන්නෙකුට දෙවිධයකට ක්‍රියාත්මක වෙන්න බෑ. ලෝකේ හැමෝටම එක වගේ සිදුවීම් ටිකක් තමයි වෙන්න තියෙන්නේ. එක වගේ සිදුවීම් කියලා ඉතින් අදහස් කරන්නේ මේ ලෝකේ අපි හැමෝම සම්බන්ධයෙන් ලෝකේ ක්‍රියාත්මක වෙන ක්‍රම එකයි වෙන්න බෑ. ආගම කුමක් වුවත්, ජාතිය කුමක් වුවත් ඒ ක්‍රමේ වෙනස් වෙන්න බෑ. පිග්මත්නි, ඒ ගිරුණමයි ඒ බඳු අය හරිම භයානකයි. අද මිත්‍යා දෘෂ්ටියට මිනිසුන්ව තල්ලු කරන අවස්ථා බොහොම බහුලයි. ඒක නිසා ඊටාම පරිස්සමෙන් මේ ලෝකෙත් එක්ක ගනුදෙනුව. මොකද පින්වත්නි, තම තමන්ට තනියෙන් තමයි වග කියා ගන්න වෙන්නේ. අපි බලමු කවුද මේ දෙවනි පුද්ගලයා කියලා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උමුජ්ජිත්වා නිමුජ්ජති. පින්වත්නි, කියන්නේ ඒක පුද්ගලයෙක් ඉන්නවා උඩට ඇවිල්ලා යට යනවා. ඒ කවුද? සමහර අය ඉන්නවා මේ යහපත් දේවල් පිළිබඳ, කුසල් ධර්මයන් පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. කුසල් ධර්ම පිළිබඳ පැහැදීමක් තියෙනවා, හොඳයි කියලා යගේ පිළිගැනීමක් තියෙනවා. එයාට ඒක නිසාම ලැජ්ජාවකුත් තියෙනවා වැරදි වැඩ සම්බන්ධයෙන්. එයාට මේ වැරදි වැඩ කිරීමෙන්, අකුසල් සිතීමෙන් නැත්නම් රාග ද්වේෂ මෝහ ඇතුලේ මේ මහා භයානක කෙලෙස්වල මේ ජීවිතය ඇතුලේ අපි හතර අපායට පාර හදා ගන්න දෙන ඉඩ වැඩි කියලා එයා දන්නවා. එයාට බයයි. එයා නිරයට බයයි. එයා තිරිසනෙක් කියලා ඉපදෙන්න බයයි. එයා ප්‍රේත ලෝකෙට බයයි. එයා මනුස්ස ලෝකේ වුණත් මේ මූණ දෙන තත්වයේ දිගින් දිගටම මේ දුක් කරදර මැදින් යන ගමනට බයයි. පින්වත්නි, ඒ විතරක් නෙමෙයි. ඒක නිසාම මේ දුකින් ගැලවීම පිළිබඳ යම් උත්සාහයක් එයා ගාව තියෙනවා. හොඳ නරක පිළිබඳ එයාට යම් කිසි කියවීමක් තියෙනවා. ඊගා ප්‍රඥාවක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. ලැජ්ජාව තියෙනවා. භය තියෙනවා. වීරිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඒ වගේන් ටිකක් ටිකක් එයා ඉස්සරහට එනවා. ඒවා ටික ටික දිනු කරගෙන ඉන්නවා. හැබැයි ඒ වුණාට ඒක තියෙන්නේ නෑ, වෙනස් වෙනවා. දැන් පින්වත්නි, ශ්‍රද්ධාව, තෙරුවන් ගැන පැහැදීම, බුදුහාඳුර ගැන පැහැදීම, ධර්මය ගැන තිබුණු පැහැදීම, ආර්ය මහා සංඝයා ගැන පැහැදීම, සමහර විටක මේ ප්‍රතග්ජන භික්ෂුවක් කරපු වැරද්දක් සමාජ මාධ්‍යවලට දාපු ගමන් ඒක අහගෙන ඉඳලා ඒක දැකලා ආයි බුදුන් වඳින්නවත් නැති මට්ටමටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් පින්වත්නි, පැහැදිලි මේ සමහර සිද්ධි වලින් එයාගේ ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන්. මොකද ඒ ශ්‍රද්ධාව චල නිසා, ඒක වෙනස් වෙන්න පුළුවන් එකක් නිසා. හැබැයි පින්වත්නි, නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් හදාගන්න තුරු මේ අනුතුරුට අපි මූණ දෙන්න පුළුවන්. ඒකයි ඒ ගැන තව ගොඩක් අධ්‍යයනය කළ යුතු වෙන්නේ. ඒ වගේම මේ ලැජ්ජාව කියන එක සමහර විට කෙනෙක් නැති වෙන්න පුළුවන්. බලන්නකො, බොහොම ලැජ්ජාවෙන් බයෙන් පවට වැරද්දට බයෙන් හිටපු මිනිස්සු සමහර කාලවල අනිත් අයට වඩා බොහොම ප්‍රසිද්ධියේ ඕන වරදක් කරන්න, පවක් කරන්න බය නැතුව පෙළඹෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අර මහා උත්සාහයෙන් සිල් සමාදන් වෙච්ච, බණහපු, භාවනා කරපු ඇතැම් විට ගිහි ගෙදර මේ සාමාන්‍ය ලෞකික ජීවිතේ හරියම්බ කරත් බොහොම ධාර්මික වේ වැඩ කරගෙන ඉන්න මිනිස්සු දැන් මේ හරි භයානක අසත්පුරුෂය වෙලා හිතා ගන්න බෑ කොතනින් වෙනස් වුණාද කියලා. කවුරු හරි ඇසුරු කරලා එයා විනාශ වෙලා, විවාහයෙන් පස්සේ එයා අසත්පුරුෂ වෙලා, මේ වගේ නොයෙකුත් කාරණා තුල එයාගේ තිබුණු අර වීරිය, අර කුසල් පැත්තට බර උත්සාහය නැති වෙලා, අකුසල් පැත්තට උත්සාහ කරන්න ඕනේ නැනේ, ඉබේ වෙන ගන්නේ, ඉබේ යන පැත්තට යන්න ගිහිල්ලා. පින්වත්නි, කුසල් දහම් පිළිබඳ ඔහුගේ තිබුණු කලින් තිබුණු අවබෝධයේ කියවීම දැන් ගොඩක් වෙනස් වෙලා. දැන් එයා ලෝකෙ ගැන කියවන්නේ එක එක්කෙනා කියන කතා අනුව. දැන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, පින්වත්නි, මේවා තියෙන්නේ, ඒවා වැඩෙන්නේ නැහැ, වැඩෙන්නේ නැති හින්දා පිරියනවා. පේනව නේද? පේනව නේද? පින්වත්නි, අපි අංග යම්කිසි ගුණධර්මයක් තියෙනවා නම් ඒ ගුණධර්ම තියෙනවා කියලා හිතන් ඉන්න එකට වඩා ඒ ගුණධර්මේ තවදුරටත් දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අපි ළඟ උත්සාහයක් නැත්තම්, අපි ළඟ තියෙන ධම්ම අවබෝධය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අපිට උත්සාහයක් නැත්තම් ඒක නොවැඩෙන නිසාම විනාශ වෙන්න තියෙන ඉඩ හරි වැඩි. ඒක හරියට ගොඩට ඇවිල්ලා ආපහු යට ගියා වගේ වැඩ. පින්වත් ඊළඟ පුජ්‍යලයා, තුන්වෙනි පුජ්‍යලයා, ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා ටිතෝ හෝති. ඒ තමයි යම්කිසි පුජ්‍යලයෙක් උඩට ඇවිල්ලා
ඉන්නවා. වතුරෙන් උඩට ඇවිල්ලා ඔහේ ඉන්නවා. දැන් සංසාරය කියන්නේ මේ මහා සාගරයක්, මේ මහා දියදහරක් නම් ඒ දියදහරට උඩට ඇවිල්ලා ඉන්නවා. දැන් මේකේ ගොඩබිම බලා පීනන්න එපා, මේකෙන් එතර වෙන්න නම් පීනන්නේ නැහැ, ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? අර මං කලින් කියපු කතාව. මොකද්ද? කුසල් දහම් තියෙනවා යාගාව, ශ්‍රද්ධාවක් තියෙනවා. එයාට තියෙන ශ්‍රද්ධාව පැහැදීම එහෙමම තියෙනවා. ඒක වැඩි වෙන්නේ නැහැ, ඒක අඩු වෙන්නෙත් නැහැ. ලැජ්ජාව වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. බය, සසරට තියෙන බය පේනව නේද? දැන් පින්වත්නි, ඒ කියන්නේ දැන් අපිට තිරිසනෙක් වෙලා ඉපදෙන්න, ප්‍රේතෙක් වෙලා ඉපදෙන්න විතරක් නෙමෙයි, මේ මනුෂ්‍ය ලෝකටන එක, දිව්‍ය ලෝකටන එක පවා, මේ සංසාරේ දිග්ගැස්සෙන එක පවා හරිම බිහිසුණු කතාවක්. ඒක ඇතුලේ අපිට විඳින්න තියෙන දුක් කරදර ආදීනව ඒ අපි හිතන් ඉන්න ආශාදයට වඩා සිය දහස් ගුණයකින් දරුණු බව අපිට දැනෙන්නේ නැහැ සාමාන්‍ය ඉදිරියට පුවාම. ඒක නිසායි මේක නැවත නැවත හිතන්න කියලා කියන්නේ. එහෙනම් ඒ සසරට තියෙන බය වැඩි කරගන්න වෙනවා. ඒකයි ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථා, ධර්ම සාකච්ඡා කිරීමේ අවස්ථා, භාවනා කිරීමේ අවස්ථා. ඒ වගේම ලෝකයේ කිනකාට මූණ දෙන වෙන දේවල් දිහා ධර්මානුකූලව තමන් මූණ දෙන අද්දකීම් දිහා ධර්මානුකූලව බලන අවස්ථා බහුල කරගත යුතුයි. ඒ බඳු අවස්ථා බහුල කරගන්න නැති වුණාම මේ මිනිහා ගාව තියෙන, මේ පුජ්‍යලයා ගාව තියෙන වීරය ඒ විදිහටම තියෙනවා. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. දැන් උත්සාහයත් එක ගානකට තියෙන. පින්වත්නි, දැන් බලන්නකෝ, ඒ උත්සාහය අවදි තියෙනවා. මුලින්ම කෙනෙක් උපන් කුසල් වැඩි දියුණු කරගන්න, නූපන් කුසල් නූපදවා ගන්න, උපන් අකුසල් දුරු කරගන්න, නූපන් අකුසල් නූපදවා ගන්න තියෙන උත්සාහයයි, පසුව තියෙන උත්සාහයයි, දැන් තියෙන උත්සාහයයි, අනාගතයේ තිබිය යුතු උත්සාහයයි, නිවන කරා දිශාගත කරවන්න, නිවන දක්වා යාමට ශක්තිය ගොඩනැගෙන උත්සාහයයි අතර කොච්චර වෙනස්කම් තියෙනවද? එහෙනම් ඒක ටිකෙන් ටික වර්ධනය කරගන්න ඕන එකක්. ඒකනේ වීරිය, මේ වීරිය ගුණධර්මයේ බලයක් විතර උගන්නන්නේ. පින්වත්නි, ශ්‍රද්ධාය, ශ්‍රද්ධාව බලයක් නේ. එතකොට මේ වීරය කියලා කියන්නේ බලයක් නේ. පින්වත්නි, මේ ප්‍රඥාව කියන්නේ බලයක් නේ. දැන් ඔය සප්ත ආර්ය ධනේදී උතුම් බවට පත්වීම සඳහා ආර්ය කිව්වෙම උතුම් බවනේ. මේ සංසාර කතාවෙන් ගැලවෙන එකනේ. උතුම් බවට පත්වීම සඳහා ධනයක් තියෙනවනේ, වර්ධනය කරගත යුතු ධනය කියන්නේ උපයගෙන ආදායම් වැඩි කරගන්න ඕන එකක් නේ. එතකොට ඒ සප්ත ආර්ය ධනේ සද්දා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං, ඔය කොටස් තියෙනවනේ පින්වත්නි. එහෙනම් මේවා දිනු කරගන්නේ නැහැ. ඒවා එක මට්ටමක මෙයාගේ තියෙනවා. එයාගේ සද්දාව පිරෙන්නේ නැහැ. එයාගේ මේ ඒ ලැජ්ජාව කියන ගුණ ධර්ම පිරෙන්නේ නැහැ. ඒ උත්සාහය පිරෙන්නෙත් නැහැ. ඔහෙ ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා නේද? අදටත් බලන්නකෝ පින්වත්නි, උදේවස බුදුන් වඳිනවා. අපි ඉතින් ඔය මේ මාසකට සැරයක් පන්සලට දානෙත් පූජා කරනවා. ඇතිනේ ඉතින් අපි පවක් කරන්නේ නැහැ. අපි ඉතින් උහරකම් කරයි. අපි සත්තු මරණ වෙයි. අපි ධර්මානුකූල රැකියාවකින් ඉන්නේ. එච්චරයි. ඔහෙ ඉන්නවා. බණක් එහෙම අහන්න කිව්වම කියන අය බණ ගොඩක් අහන්න ඕනේ. ඔය මදේ උච්චර බණ අහලා තියෙනවා. ඔන්න ඒ වගේ කියනවා. පින්වත්නි, දැන් එක දේශනාවක් අහලා අවබෝධ කරගත් උත්තමයෝ හිටියා. ඒ සංසාරේ දිනු කරගන්නාලාද ඉන්ද්‍රිය ධර්මයන්, නැත්තම් ඒ ප්‍රඥා වැනි தත්වයන්, ප්‍රඥාවේ සසර හුරුවක් තිබුණු අය. එතකොට අපේ සසර හුරුව කොතනද තියෙන්නේ කියලා දන්නේ නැහැ. එක ධර්ම දේශනාවක් ඇහුවත් සමහරවිට ඒක අද කාලේ කෙනෙකුටත් ඇති වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ දේශනාව තුළ කියවුණු කාරණාව පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ පුජ්‍යලයා තුළ ඇති කරගත යුතු ගුණධර්මයේ ප්‍රගුණත්වය, ඒක ඊට වඩා අදට වෙනස්. එකම බණ තුන්වෙනි පාර අහනකොට දැනෙන්නේ වෙන විදිහකට. එකම බණ හතරවෙනි පාර අහනකොට දැනෙන්නේ තව විදිහකට. ඒ වගේ මේ தත්ති දිනු කරගන්න උත්සාහයක් නැහැ. අපි ඉතින් ওই බුදුන් වඳිනවනේ. අපි ওই මාසයකට සැරයක් ඔය පන්සලට දන් දෙන්නේ. අපි ඔය අවුරුද්දට සැරයක් සිරිපාදේ කට්ටිය කියන්නේ. අපි ඔය වාර්ෂිකව අහවල් අසපුවට, අහවල් භාවනා මධ්‍යස්ථානට, අහවල් පන්සලට, අහවල් වැඩිහිටි නිවාසයට අපි දානයක් දෙන්නේ. ඉතින් ඇති නේද? ඉතින් ඔහොම ඊට පස්සෙම ඇතිනේ. ඔන්න ඔය වගේ තමහර මිනිස්සු ඉන්න පින්වත්නි, මෙන්න මේ ඔය එයා වාර්ෂිකව කරගන්න පින්කම් ටිකක් තියෙනවා. පින්කම් ටික කරගෙන ඉන්නවා. නමුත් පින්වත්නි, මෙතන කතා කරන්නේ පින්කම් කරන එක ගැනම නෙවෙයිනේ. පින්කමුත් අවශ්‍යයිනේ. පින්වල ශක්තියක්, පින්වල උදව්වක් අවබෝධයට අවශ්‍යයි. නමුත් පින්වතුනි, මෙතන කතා කරන්නේ මේ ප්‍රඥාව වැනි ගුණධර්මයන්, ශ්‍රද්ධාව වැනි ගුණධර්මයන්, වීරිය වැනි ගුණධර්මයන්,
පින්වත්නි ලැජ්ජාව බය වෙන ගුණධර්මයන් මේව දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නවා කියලා කියන්නේ. ඒ බඳු දේවල් කරන ගමන් මේ පුජ්‍යලයා තමාගේ සිතෙහි කෙලෙස් තැවීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඒ වෙනුවෙන් දායක විය හැකි අද්දකීම් බහුල කරගන්න උත්සාහ කරන එක. ඇතැම් පුජ්‍යලයෝ ඉන්නවා ඔහේ ඉන්නවා. ඉතින් මේ පුජ්‍යලයාත් ඔහේ ඉන්නවා. ඊළඟට පින්වත්නි අපි කියලා දෙන්න ඕන ඔබට හතරවෙනි පුජ්‍යලයා කවුද කියලා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්තා විපස්සති විලෝකේති. ඒ පුජ්‍යලයා තමයි පින්වත්නි උඩට ඇවිල්ලා වටපිට බලනවා. විපස්සති විලෝකේති. වටපිට බලනවා, ඉස්සරහා බලනවා. පින්වත්නි මේ පුජ්‍යලයා ගාව මේ ශ්‍රද්ධාව, වීරිය, ලැජ්ජාව, බය, ප්‍රඥාව කියන ගුණධර්මයන් තියෙනවා. ඒ ගුණධර්මයන් දියුණු කර ගැනීම සම්බන්ධයෙන් උත්සාහයක් යාට තියෙනවා. ඒකනේ මේ කියන්නේ. දැන් උඩට ඇවිල්ලා බලනවා කියලා යන්න ඕන දිහා බලනවා. පින්වත්නි නිවන් දකීවා නිවන් දකීවා කිව්වට නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව, අපි හොයන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද හොයාගන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ අපි එහෙම එකක් දන්නේ නැහැ නේ ඇත්තටම. නෑ පින්වත්නි අඩු ගානේ හැඩය. ඒක මොන වගේ අත්දැකීමක්ද? ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා අපිට යම්කිසි කියවීමක් තියෙන්න එපයි. අපි කොතෙන්ද අපේ හිත ගෙනියන්නේ? මේ උත්සාහයේ ප්‍රතිඵලය මොකද්ද? එහෙනම් මේ ගොඩට ඇවිල්ලා බලන කමක්. පින්වත්නි දැන් මේ හතරවෙනි පුජ්‍යලයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ යායුතු තැන දන්න කෙනෙක්. යායුතු තැන දකින කෙනෙක්. පින්වත්නි දහමේ කියනවා ඔහු ළඟ තියෙන ගුණධර්ම අර ඉන්න පුජ්‍යලයා වගේ එහෙම්මම මට්ටමක තියෙනව නෙමෙයි. ඔහු යායුතු දිසා බලනවා කියලා කියන්නේම ඒ ගුණධර්ම දියුණු කරගන්න ඔහු තුළ සූදානමක් තියෙනවා. පින්වත්නි ඔහු සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච උත්තමයා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දස සංයෝජන නැත්තම් නිවන් දකින්න නම් පුජ්‍යලෙක් බිඳිය යුතු සංයෝජන වලින් පළමු සංයෝජන ත්‍රිත්වය ප්‍රහාණය කරලා අය හතර අපායට යන්නේ නැති තැනටපත් වෙලා හතර අපායෙන් ගැලවිලා ඔවුන්ට අපි කියනවා පින්වත්නි ඒ බඳු උත්තමයන්ට කියනවා නියත සම්බෝධි පරායන කියලා. මොකද වචනේ නියත සම්බෝධි පරායන. ස්ථීරම අවබෝධය හොයාගෙන යනවා. ඒ බඳු උත්තමයන්ගේ ගොඩට එකතු වෙනවා. යා යුතු දිසාව බලනවා. පින්වත්නි මේ මොකද්ද? මේ කියන්නේ දැන් අර සබ්බාසව සූත්‍රයේ කියන දසන දර්ශනයෙන් ප්‍රහාණය කිරීම. දසන පහතබ්බා. දැක්ම ඍජු කර ගැනීම, දැක්ම නිවැරදි කර ගැනීම. එක එක දැක්මවල තියෙන්න පුළුවන්. නමුත් ලෝකය පිළිබඳ කතාවේ සැබෑම දැක්ම තහවුරු වෙච්ච දවසට මේ පුජ්‍යයා ප්‍රධාන වූ සංයෝජන මේ දස සංයෝජන වල මුල් සංයෝජන ත්‍රිත්වයට පහර දුන්නු පුජ්‍යලේ බවට පත් වෙනවා. නියත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නැත්තම් මේ යා යුතු ඉලක්කය දැනගත්ත කෙනා නියත වශයෙන්ම මේ සාගරයෙන් එතෙර වීමට નિયමිතයි. පස්වෙනි පුජ්‍යලයා පින්වත්නි ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා පතරති. එයා නිකන් ඉන්නේ නැහැ. එයා දැන් උඩට ඇවිල්ලා පීනන්න පටන් ගන්නවා. පීනන්න පටන් ගන්නවා. මොකද්ද මේ පීනනවා කියලා කියන්නේ? ඔහු ළඟ තියෙන ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව මේ උතුම් ගුණධර්ම ටික දිනෙන් දිනම සංවර්ධනය කර ගන්නවා. මේ සංවර්ධනය කර ගැනීමට වීරිය ගන්නවා. පින්වත්නි ඒ සඳහා කල්යාණ මිත්‍රයන් සොයාගෙන යනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි පින්වත්නි කල්යාණ ධර්මයක් අහන්න ලැබෙන්නේ. කල්යාණ ධර්ම අහපු කෙනෙකුට තමයි රාග දේශ මොහ ප්‍රහාණය පිළිබඳව කැමැත්තක් ඇති වෙන්නේ. ඒ පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ. පින්වත්නි ඒ උතුම් පුජ්‍යලයන් මේ බඳු උතුම් පුජ්‍යලයන් පින්වත්නි ධර්මයේ හඳුන්වන්නේ සකදාගාමී පුජ්‍යලයන් විදියට. මුල් සංයෝජන තත්වයේ ප්‍රහාණය කරපු උත්තමයෙක් මේ. ඒ වගේම තමයි කාමරාග පටිග. කාමරාග පටිග කියන සංයෝජන ද්විත්වය පින්වත්නි රාග දෝෂ මෝහානං තනුත්තා සකදාගාමී හෝති.
මේ රාග ද්වේෂ මෝහ කියන මේ ප්‍රධානම කෙලෙස් ත්‍රිත්වයම පින්වත්නි තුනිවි යාමෙන් මිදුරු වෙලා හැම නැහැ තුනි වෙලා තියෙන්නේ. ඉබඳු තත්ත්වයකින් මේ උතුම් පුජ්‍යලයා සකදාගාමි තත්ත්වයට පත් වෙනවා. ඉබඳු උත්තමයේ පින්වත්නි මෙලව හැර ගියත් එක්වරක් මේලවට ඇවිල්ලා දුක කෙලවර කරන්නට નિયමිතයි. ස්ථිරයි සංසාර දුකින් අත මිදෙනවාමයි. මේ සසර සාගරේ තරණය කරනවාමයි. කවුද මේ හයවෙනි පුජ්‍යලයා? ඉදපන භික්කවේ ඒකච්චෝ පුජ්ජරෝ උම්මුජ්ජිත්වා පතිකාදප්පත්තෝ හෝති. පින්වත්නි මතුවෙලා ඈත දෙඹට යනවා. පින්වත්නි මේ කුසල ධර්මයන්ගේ මතුවෙලා ශ්‍රද්ධාව බොහොම හොඳට, පාපේට ලැජ්ජාව බොහොම හොඳට තියෙනවා, පාපේට බිය බොහොම හොඳට තියෙනවා, වීරිය බොහොම දියුණු කරගෙන තියෙනවා, ප්‍රඥා බොහොම දියුණු කරගෙන තියෙනවා. ඒත් පින්වත්නි මේ පුජ්‍යලයා තාම මේ දියඹ තරණය කරපු කෙනෙක් නෙමෙයි, තාම දියඹට මතුවෙලා ඈත දියඹට ගියපු කෙනෙක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන ඕරම්බාගේ සංයෝජන පහම දුරු කිරීමෙන් එබඳු උත්තමයන් අනාගාමී තත්වයට පත් වෙනවා. පින්වත්නි නැවත මෙහෙ එන්නේ නැහැ. ඈත දියඹට ගියා කියන්නෙම ගොඩට යනවා. පින්වත්නි දියඹේ ගිලිච්ච මිනිහෙක් පීනගෙන එනකොට දෙපා වැල්ලේ ගෑවෙන්න, දෙපා පොළවේ ගෑවෙන්න මට්ටමට ආවට පස්සේ ඔහුට ඇවිදගෙන යන්නත් පුළුවන්. පින්වත්නි වෙරළ ගොඩක් ළඟයි. දැන් ඇවිදගෙනත් එහා පැත්තට යන්න පුළුවන්. හත්වෙනි පුජ්‍යලයා තමයි පින්වත්නි ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ. පින්වත්නි මතුවෙලා පරතරට යන පුජ්‍යලයා, පින්වත්නි ගොඩබිමට යන පුජ්‍යලයා, ඒ ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව මේ උතුම් ගුණධර්ම, මේ උතුම් ගුණධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසු මට්ටමට දියුණු කර ගැනීම පින්වත්නි එහි කූටා ප්‍රාප්තිය. ආන් එබඳු දවසකට ඒ උතුමන් වහන්සේලා සියලු කෙලෙස් දුරු කිරීමෙන් මේ බිහිසුණු සංසාරය කෙලවර කරනවා. පින්වත්නි ඔබටත් මටත් මේ සංසාර සාගරය මේ වන විටත් අපි මේ සසර සයුරේ මේ හත් දෙන අතර කවුරු අතර ඇද්දැයි සොයා බල බලා පින්වත්නි අවම තරමින් මතුවෙලා වටපිට බලන කෙනා බවටවත් පත්තුනොත් උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති කතා කළා යන තැන දැනගත්ත කියන්නෙම පීනනවා කියලාමයි පින්වත්නි යෝජනාව ශාසනය ඇතුළේ ඔබටත් මටත් අඩුගානේ හතරවෙනි පුජ්‍යලයා බවටවත් පත් වෙන්න ලෝතුරා බුදුරුන්ගේ ශාසනයක පමණයි අපිට දිරිය ලැබෙන්නේ. ඒ උදෙසා ඔබට මේ දේශනාව උපනිශ්‍රේ වේවා කියා ප්‍රාර්ථනා කරනවා.